අරාම්භියයේ ඉස්ලාම් නොවන එකප නට තමයි ස්්‍රායිලය. ඉස්ත්‍රායිලය එක්දාසම්සි හතුලිස්ටේ තම බිහිවනේ. යුදයුවන්ගේ රට කියලා තමයි ඉස්්‍රාලය හඳුන්වන්නේ අතීතය පලස්තිීනය කියල තමයි ඉස්්‍රයිලයට කිව්වේ. පලස්ීනය ජෙරුසලම ප්‍රදේශයේ තමයි ජේසුතුමාහෙම ජීවත් වනා කියලා සැලකෙන්නේ. මේ ජේසුතුමත් ඔහුගේ නෑයො ොක්කොම යුද්ධෙ ජාතිකයන්. ඒ කියන්නේ මේ යුද්දෙව්ුවන් ඒ කාලිඳලම, සැලකයුතු ප්‍රමාණයක් මේ ස්්‍රයිලි ඉඳල තියෙනවා. වර්තමානයේ බැලවුවොත් ලෝකයේ හැමරටකම වගේ යුදෙව්වන් ඉන්නවා. ඒවගේම යුදෙවන් මුස්ලිම් ජාතිකයන් අතර පොඩි වෙනසක් තිය නි ආගම් දෙකෙත් එහෙමයි. හැබැයි ලොකු වෙනක් ලෝකයේ අනි්්‍යන කණ්ඩායම්වලට වඩා කැපිලපේන වෙනසක් ඇති කරට සමත් එවා යුදෙවවන් ඇත්තටම හැමෝම හැම ඉපදනකොට අපි හොඳ අයුද්‍යයක්දී යෙනවා. ඒතම අප මොලේ මොලෙන් උපරිම වැඩගත්ත ජාතියක් තමයි යුදෙව්ුව කියන්නේ. නොබෙල්තියාග බැලුවොත් වැඩිම ප්‍රමාණයක් ලබාගත්තයි. පේතට්‍රන් බලපත්‍ර බලුවොත් වැඩිමතිලි යුදෙවට ත්තරම යුදෙවවන්ට මුල්කාල ඉඳලම ඉතාමත් හොඳ මොලයක් තිබිල තියෙනවා. ඒවගේම යුරෝපයේ දෙවනි ලෝකම යුද්ධයට කලින් යුදව ජාතිකයන් වැඩි ප්‍රමාණයක් ජීවත් වනාා. දෙවන මහලෝක යුද්ධේ වගකවයුත්තා වෙන්න හිට්ලර් ජර්මණයේ හිට්‍ර රිපදුනේ ඔස්ට්‍රියාවේ හිට්ලර් දැනගත්තා ඔස්ට්‍රියාවේ ව්‍යානානගරේ බැලුවත් නීති්‍යවරු අෛද්‍යවරු ඒවගේම චිත්‍රපටි අධ්‍යක්ෂකවරුන් වෙළදාම මේ හැම්ම තැනිින්ම ඉදිරියට ගිහිලතිබුණේ කාල යුද්ෙව ජාතිකයන්. හිටලර් කිව්වා ුදව ජාතිකන් මර්ලා දැම්මෙනැත්තං ළඟදිම දවසක යුරෝපය අල්ලනවා කියලා. එතරම් ප්‍රබල එකට දක්ෂයේ ජාතිය. ඊට පස්සේ හිටලර් ජර්මණියයට ඇවිල්ලා නත්සිවාදේ ආරම්භ කරලා යිට පස්ස දෙවැනිි ලෝකුම යුද්ධේ. ප්‍රධාන වගක යුත්තා වට පත්වෙනවනේ හිටලර් දෙවනිි ලෝකුමා යුද්ධට කලින් යුදෙවුවන් සංහාරය කිරීමේ වැඩපිළි වෙලාක් කියලා, දවන් දස දහස් ගන්නක් වදකාගාර ගෑස් කාම්ප්‍රහදලා මරලදානවා. පාර යනමිනිස්ුවල්ලලා මරලදානවා. මුළු යුරෝපයම බයවුණා මේ හිටලර් යුදෙවන් මරණ හැටි බලලා. ඊට පස්සෙ තමයි මේ ජර්මණට විරුද්ධව යුරෝපා රටවල් ටික එකතු වනේ. සාමාන්‍යයෙන් ජනවර්ගකට තවත් ජනවර්ගයක්. අසාධාන ලෙස දඩුවම් දුන්නොත් ඒ ජනවර්ගය, ප්‍රබල වෙනවා දරුණු වෙනවා දැන්. තමන් වැරද්දක් නොකර තවත් ජාතියක් තවත් ජාතිකට සීමාව ඉක්මවා. අතාධාර්නකං කොරොත්තේ ජනවර්ගනතේ ධර්මු ජාතියක් බවට පත්වෙනවා දැන් දෙවනි ලෝකම හයුද්ධෙන් පස්සේ. මේ යුදෙව් ජාතිකයන් සරුණාගතයන් ලෙස ගිහිල්ල පලස්තිනේ ජීවත් වනාා. යුදෙව්ුවන්ට ලෝකෙ කොහෙවත් රටක් තිබුල් නෑහැබැයි යුදෙව්වන් හැම රටකම ජීවත් වන මේගොල්ලෝ, වෙෙළඳ ව්‍යාපාර ආරම්භ කරා විවිධ රටවල්වල මේගොල්ලෝ ඉතාම සූක්ෂම ලෙස සැලසුම් කරාගොලො රටක් හදාගණ්ඩ ඒ සැලස්ම මුලින්දලම ක්‍රියාත්මකුණා මේගොල්ලෝ විවිත රටවල්වලල්ට ගිහිල්ල ව්‍යාපාර කරලා දනවත්වෙලා මුදල් හොයාගෙන පලස්තීනය ටඇවිල්ලා පලස්ථීන මිනිසුන්ට නොදෙනෙන්ඩ මේගොලෝ රටේ ඉඩම් පුළුවන් තරම් විිලදී ගත්තා. යුදවන් පලස්ීනේ වැඩි භූමි ප්‍රමාණයක් මිලදී අරගන පලස්තිීනය ධනවත්ම පිරිස බවට පත්වනාා යුදෙවවන්. ඉන් පසෙ තමයි මේ ගොල්ලෝ එයාලග සැලැස්ම ක්‍රියාත්ම කරේ මේ ගොල්ලෝ එක්දා සම්සය හතුලි සටේ පලස්ීනය වැසියන්ටම ගහලා එළවලා පලස්සීන රට ඇතුළේ චූටි නවරටක් ඉස්්‍රායිලය කියල හදාගත්තා. මේ නවරට බිහිකරගන්ඩ, දදා සම හතුලි සටේ ගොඩක්ම වැඩකරේ ඩේවි් බංගෝරියම් කියල කෙනෙක් එයාගේ මුලින් තමයි ගොඩ ගිය ඒ නිසා මේ ඊස්රායිල ඉතිහාසේ පියාව ලෙස හඳුන්වන්නේ ඩේවි බෙංගෝරියම් හැබැයි මේ රට අල්ලගත්තට මේ ගොලු දැනගෙන ීටියා මෙයාලතන් නිදහසේ ඉන්ඩාම්පියෙන් නෑ කළෙකට හේතුව තමා ඊස්්‍රායිලය වටේටම තිබුණ අරාම්භි රටවල් පහක්. ඊජිපතුව ලිබනනය සෞද්ධ්‍යරාම්භිය ජෝර්ධානය ඒවගේම සිරියාව. ප්‍රබල මුස්ලිම් රටවල් පහක්. ඒ වගේම මුස්ලිම් වරුණු යු දෙව් ජාතිකයන් අතර ශතවශ්‍ය ගණනාවක්ම බෛරයක් තිබුණා. කොච්චරද කිව්වොත් මේගොල්ලු හරි කැමති එකගොල්ල අනිත්ගොළු රිදවන්ඩ. පුළුවන් හැම අවස්ථාවකෝ මේගොළු රිද වගත්තා. මෙන්න මේ තත්ත්වයක් ඇති වුණ. යුදෙවවන් හිතුව වගේ මොක දුණේ. එක් දස්නම්සිය හතලිස්සටේ ස්ට්‍රයිලය කියර රට බිහි කරලා. ඉතාම ටික දවස ඉන්ඩ අම්මනේ මේ රටවල් පහම එක තුුණා මේ ගොලොන්ට ගහන්ද. ඊට පස්සේ මේගොල්ලෝ බලනකොට යුදාත්තින් ඉතාම දුර්වල තත්ත හිටියේ. මේ යුදෙවන්ට තිබුණෙනෑ අව අයුද තිබුණනෑ යුද්ධටැන්කිි තිබුනෑ හමුදාවක් තිබුන්නෑ. මේගොල්ලො මේ පලස්තිනයට ආපු කාලේගොලොන් එහෙම සූදනම් වඩ කාලයක් තිබුන් නෑ. මාස හයක් යුද්ධ තිබුණා ලෝකෙ කවුරුත් හිතුවේ නෑ මේ යුදෙවන්ට දිනාන්ඩ පුළුවන්වෙයි කියලා. මොකද ප්‍රබල රටවල් පහ. මේ යුදෙවුවන්ගේ ඉස්රායිල් රට ගොඩක් පොඩි රටක් ජනගානයක් අඩුයිනේ හැබැයි මේ ගොල්ලො මේ යුද්ධෙන් දිනවා. මුලදී මෙයාලට හමුදා ශක්තියක් තිබුණ නෑ මේ ගොලො සරනාාගතයන් වගේ තමයි. ඒ ට ඇල්ල ටිය හැබැයි ලෝකයේ විත රටවල් වල යුදව ජාතිකය නහිටිය මේගොලො දනවත් ව්‍යාපාරිකයන් මේ අයයි උදව් කරන්න ඇති යුද්ධයෙන් ජයගන්ඩ. ඩැන් එක්දා සමස හතලිස් සටේ මේ ගොල්ලෝ මාස හතකට පස්සේ යුද්ධය දිනුවට මේ ගොල්ලෝ දැනගත්තා මේ ගොලොට ඉදිරියේදී මේ අරාමි රටවල් පා එකතු වෙලා නැවත ගහනව කියලා. එනිසා මේයාලා යුද්ධෙකට සූදානම් වුණ මෙයාලට ගැටලු දෙකක් තිබුණා. එකක් තමයි මේ ගොලොන්ට යුද්ධකට අවශ්‍ය පලන් යුද්ධටැන්කි රේඩාර් මොකුත් නැහැ. ඒවගේ මේ ගොලොන්ට කණ්ඩ බොන්ඩ ආහාරය නිෂ්පාදන කරන්න තියනෙන කාන්තාාරයක්. එහෙම කාන්තාරයක වගා කරන්නේ කොහොමද. යුද්ධට අශ්‍ය අවියයුදධි රැස්කරගන්න කොහොමද කියන අභියෝග දෙක තිබුණා ඇත්තර්ම ප්‍රබල ජාතියක් මිනිස්සු ඉපදනකොට හැමෝටම අයුදධයක් ලැබෙනවා ඒතම අපේ. මොලේ හැබැයි වෙනක් කිසිම ජනවර්ගිකට වඩා යුදෙවුවොන් තමන්ගේ මොලෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත ජාතියක්. මේ ගොල මොකද කරේ අමුතුම තාක්ෂණයක් කොයගත්තා. ලෝකයේ කොහෙවත් නැති අමුතු තාක්ෂණ හොයාගෙන මේ ගොලොපලේන් යුද්ධටැන්කි රේඩාර් මේදේවල් හදදලා යුද සූදානමක හිටි ඉදිරියෙදදි ගැවුවොත් සූදානම් වෙලයිවගේම මේ ගොල්ලෝ කාන්තාරේ බොහොම මහන්සියෙන් වගා කරා. බලාපොරොත්තු වනාා වගේම එක්ද සම්සේ හැට හතේමී රටවල් පහම ஈස්්‍රයිලටවිරුද්ධව සටන්ෙල්ல்ல කරනවා. ஈස්්‍රායල එක පලේන් එකට රටවල්වල පේන් දහයක් තිබුණා. එක යන්න ස්්‍රයිල එක ලේන් එකට முஸ்லிම් රටවල්වල පලේන් දහයක්තිබුණා. மூට மூනලා සටන් කරந்த ஈස්ට්‍රාල වැසියන්ට බැරි වුණා. මොකදේකට හේතුව තමයි ඒගොලොන්ට ෆෙස්ටු ෆේස් සටන් කරන්න තරම් අර රටවල් පහට තරම් අව්‍යයුධ තිබුණනෑ. පලන් බැලුවත් එකට දහයක් මුස්ලිම් රටවල් අතේ තිබුණා. හැබැයි මංකව්වා යුදෙවුවන් කියන්නේ ඉතා ප්‍රබල ජාතියක් මොලින් උපරිම ප්‍රයෝජනය ගත්ත ජාතියක්. මේගොල්ලො මොකද කරේ මේ ගොල්ලො අපූරු සැලැස්මක් හැදවා. මේ මොලකාරය ඇතමා මෝෂිඩෑන්. යාගේ මුලින් තමයි ඊස්ත්‍රායිලය මේ පරගොඩ ගිය මෙයා පියවරවල් කීපයක් සැලසුම් කරා. එතකොට කොච්චර යුදෙව්වන් දක්ෂ දෙකිවොත් මේ මෙහේවීම ඒගොල්ු කරන්නේ පලවෙනි පියවර ලෙස. උදේ ආහාරය ගණ්ඩ පෙරතමා මේ ගොලු සූදාන වෙන දැන් අර රටවල් පහම දැන් යුද්ධ කරන්න පටන්ගෙන තියෙන ස්්‍රායිල යත් එක්ක. ඊස්්‍රායිලයේ මොකද කරන්නේ මේ මෝෂි දෑන්ගේ. මොලේ තමයි උදේ ආහාර ගණ්ඩ පෙර මේගොල්ලෝ සතුරු රටවල් පහේම ගුවන්පත විනාශ කරලදානවා. මෙයාලගේ මුල්ම පියවර ඊට පස්සේ. ගුවන්්‍යානා සහ ඒවා තිබුණු ස්ථාන විනාශ කරලදානවා. මේ වෙනකොට ප්‍රතිවාදී රටවල් වල යුද්ධට ඇංගිටික ඊස්රායිලයේ ආසන්නටම ගිහිල්ල ඊස්ශ්‍රායිලය පැත්තට හරවගෙනන්නේ. දධ ටැංගිටික. ඒගොල්ලො දන්න මේ රටවල්වල සියලුම ගුවන්පත ගුවන්ඩයාලා විනාශ කරා කියලා. ඊට පස්සේ මෝෂිඩෑන් යුද්ධ ටැන්කි සම්පූර්ණ ගුවනින්ගිහිල්ල බෝම්බදාලා විනාශ කරල දානවා. රටවල් පහක් සමග යුද්ධ කරලා මේ යුදෙවුවන්ට පුළුවන් වෙනවා දින හයක් ඇතුළත මේ යුද්ධේ අවසන් කරන්න ්‍රික්ස් ඩේවෝ කියල තමයි ඉතිහාසේ සඳහන් වෙන්නේ දරටවල් පහක් සමඟ යුද්ධ කරලා දවස් හයෙන් යුදෙ ජයග්‍රහණය කරනවා. ඊට පස්සෙ නං මුළු ලෝකෙම පොඩ්ඩක් යුදෙව්ුවන්ට බය වෙනවා විශේෂයෙන් මේ මුස්ලිම් රටවල්ටික මේ ජයග්‍රහණයේදී. ඊජිප්තුවේසිහට අසුවක්ම යුද්ධටැන්කි විනාශ කරලා දාන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඊජිප්තුවේ, අපබ්ඩේල් හැකීම් තමයි ජෙනරාල්වරයා වෙලා හිටියේ මෙ ලැද්ජාවට පත්වෙලා එයාසිිය දිවිනසා ගන්නවා. ඒ වගේම මේ දවස් හයේ ජය්‍රහණයෙන් පස්සේ යුදෙව් ජාතිකයන් වටේම රටවල්ටිකවත් අල්ලගන්නවා. ඒගොළු ඊජිප්තුවේ සයිනාකන ප්‍රදේශය අල්ලගන්නවා. කාන්තාර ප්‍රදේශයක් වුණාට තෙලි නිදිතියෙන ප්‍රදේශයක්. ඒ වගේම සිරියාවේ ගෝලාන් උස්බිම් ප්‍රදේශත් අල්ලගන්නවා. ජෝර්ධානයේ බටහිුරත් අල්ලගන්නවා. හැබැයි ඊට පස්සේ අමුතුම දේශපාලන නයායක් මේගොල්ලො හඳුන්නලා දෙනවා. මේගොල්ලො කියනවා ඒගොල්ලෝ ස්වයිරී රාජ්‍යයක් කියලා, පිළිගන්නව නං මේ අල්ලගත්ත ප්‍රදේශනැවත භාර දෙනවා කියලා. ඊට බොහෝ කාලෙකට පස්සේ ඊචිප්තුව පිළිගන්නවා ඊ ස්්‍රායිලයේ කියන්නේ ස්වයිරී රාජ්‍යයක් කියලා. ඊස යුදෙවුවන් ඊස්්‍රායිලට සයිනායි ප්‍රදේශයේ නැවත බාරදීලත් තියනවා. ඒකට හේතුව තමයි ස්වාධීන රාජ්‍යයක් කියලා කිව්වොත් නැවත මේගොලොන්ට ඊස්්‍රායිලයට විරුද්ධව සටන් කරන්න බෑ. ඒක නිසා තමයි උපක්‍රමය යෝදන්නේ කොහොමත් සිරියාවනං ස්වයිරී රටක් කියලා පිළිගත්තෙමනෑ ඒනිසා ගෝලාන් උස්පින්ම් ප්‍රදේශය ඊස්්‍රයිලය සිරියාවට නැවත බාරදුන්නෙත් නෑ. යුදෙවවන් කියන්නේ දැඩි ආගමික භක්තියක් තියෙන ජාතියක් ඒවගේ මේ ගොලෝ ආගමට ගොඩක්ම සම්බන්ධයික් දැන් අපයාආගමේ ඒයන්නේ බෞද්ධ දර්ශනය කියන්නේ ලෞකිකදේවල් අතාරින්ඩ කියලන්න එක බැඳීම් අතාරන්ඩ කියලනේ. ඒ යුදෙව්වාගමේ කියන්නේ ලෞගික දේවල් අල්ල ගණ්ඩ කියලා. ඒන්නේ යාලා අතර මැදියෙක් නැතුව කෙලින්ම දෙදියොත් එක් රිජෝම සම්බන්දයෙනවා කියල තමයි කියන්නේ. ඒකන්නේ ඒගොල්ලො මවල්ල තියෙන්නේ දෙයෝ ඒවගේ මේ පරිසරේ තියෙන වාතය සතුන් ගහකොල භූමිය මේ ඔක්කොම මවලතිය ඒ ගොලොන්ට ඒගොළුන්ට ගිහිල් ේව ගණ්ඩ කියල තමයි කියන්න ඒගේ ඒ ගොල්ලෝ පුදුම ශක්තිමත් පුදදුම මොලයක් තියෙන ජාතියක්. ඒ කියන්නේ ඒගොල්ලෝ, ැන් අපි වගේ භක්තියයට අපි නම් මේ නැතිරාවනෙක් ගැන හිතහිත මේ ඉස්සර මෙහෙමයි කියය කියකිින් ඒගොල් එහම නැ ගොළුගේ දෙදෝයාලට කියලා තිෙනවලු කේනන් දේශය කියලා එයාට රටක් තියෙනවා කියලායිකැනනි කිරිපැණ ඉතිබම රට. දැන් එහෙම කිව්ව කියල ඒගොලුවේ රටයාලට ලැබෙනකම් බලං හිටියෙන එයාල්ට ලැබුණන කාන්තාරයක්. යාල යුද්ධ කරලලා ඉන්න රට මිනිස් සේල්වල දාල් අල්ලගත්ත රට කාන්තාාරයන්නේ හැබැයි මේ කේනන්, රට බිහිවෙනකං නිකම් බලංගි තියනෙන ඇකිරි පැනිතිරෙනකක්. දැන් මේගොල්ලො කල්ප කරා කේනන් දේශයට දැන් කිරි පැනීතිරණ දේශයට කාන්තාාරයක් ලැබුණ මොකද කියලා. ලස මේගොලිතු දැන් උඩ වැටනව ගහකට වතුරබින්දුව දැන්මට තියෙන්න යටට යනවානේ මේගොල විශ්වාස කරා කාන්තාාරයට වතුර තියෙනවා කියල ඒෙක්‍ර මේ ගො හෑරවා. මේයාලට ඇත්තරට මූදහම්බූනා මේ ගොල මොකද කරේ මාලූ වෙනදාම කරා. ඒකරේ මාලුන්ගේ අයිංකරණ, වල්ටි ඔක්කොම එකතුරලා බිමට දාලා ඒකොල ඒවගේ වගා කරා ඒවගේම සැටලයිට් ආරම්භ කරා ඒ වගේ හැරිච්චි පැත්තෙන් වැඩගන්න ජාතියක් ඒ වගේම දැන් බරක් උරිසතියාගෙන කවරුුව යුදෙවෙෙක් ර කරගන යනකොට ඒගොලු දෙියන්ගේ ඉල්ලන්නේ බර බිමති අන්ඩුවත් බර අඩුකරන්ඩුවත් කියලා නෙවෙයි ඒ බර ඉදිරියට රැගෙන යාමට ඒගොළුට අවශ්‍ය ක්තිය දෙද කියලා ඒ වගේ කට්ටියක් ඒ වගේම දැන් යුදෙවෙක් ට තව ුදෙවක් කොහරි ට හම්බුණනොත් ඒගුළු දෙවු හම්බුණාවගේ දෙේයෙකුට වගේ සලකනවා. දැ අපිත් එෙහෙමද අපේ ජාතිය ගැන බැලුවඇත්තෙම ගොඩක් දුරුවලතා තියෙනවා. යුදෙවන් දිහබලදදිී හැබැයි ආගම්මල් කරගෙන තමයි හැම යුද්ධයක්ම බොහෝවිට ආරම්භවෙලා තියෙන්නේ. දැන් මේ වර්තමානය යුද්ධටත් එහෙමයි. දැ ජෙරුසලමට තුන්ගොල්ල කයිතිවාසිකම් කියවා ආගම්තුුණනා සිරීපාද වගේ තමයි. දැන් එතකොට ජරුසෙලම කතෝලිකයන්ගේ ජේසු ඉපදිච්චි. ප්‍රදේශය නිසා ඒගොල්ලො ඒට අයිතිවාසිකම් කියනවා. ඒවාගේම මොහොමරනබීතුමා අරාම්බියයේ මක්කම ඉපදිලා මරණයට පත්වනාට ඒගොළු විශ්වාස කරනවා සුවර්ගෙට ගිය ජෙරුසෙලමෙන් කියලා. ඒවගේම යුදෙව් ජාතිකයන් හිතනවා ඒගොළුන්ගේ නිචබිම කියලා. ජෙරුසෙලම. දැම් මේ ආගමික ගැටලු තමයි තිබුණ දැම් මේ පහුගේ දවස්සල. රාම්සාන් උත්සවේ තිබුණා මුස්ලිම්වරුන්ගේ විශේෂිත පල්ලියයක්ක්තියෙනවා ජෙරුසලමේ. එතවට මේක දේශසීම වාසන්නේ තියෙන්නේ. පලස්ථීනයක් ඊස්රයිලයත්. ගාසතීරය කිට්ටුව මෙන්න මේ විශේෂිත දේවාලට ඉස්ලාම් ධර්මය අධහනා ආගම අදහණඩාවට පසෙ තම් අයි මේ ගැටලු ඇති වන විධේ හේතුන් කියනවා. ඒවගේ පලස්තීනයන්ට අසාධානයක් සිද්ධ වුණ යුදෙවුවන්ගේ. ගො යුරපෙන් ැටකෑවට ඒකොල් ඇවිල්ලා පලස්ීනයන් එළවෙලාදාල ඒ රටේ කෑැල්ලක් කඩාගත්තා. ඒක නිසා ගාසාතීරේත් හමාස් කියලා ඉතාම ධර්ම කණ්ඩායක් ිහිවෙලා තිය නොදැන්ති මේදගොල්ල යුද්ධ කරගන්නවා. මේ අපිට හිතන්න බෑ තුන්වෙනි ලෝක යුද්ධකට මඟ පෑදිීගෙන එනවාද කෙලමුකද අපි දන්නව මුලු ලෝකම සම්බන්ධ වෙලා යුද්ධ දෙකක් අවසන් වනා මේ යුද්ධ දෙක නිසා ලොකු ආර්ථික විනාශයක් ලෝක සිද්ධ වනා. දැ මේක මේ යුද්ධෙට දෙපැත්තක් තියෙනවනේ එක පැත්තක ඊස්්‍රායිලය අනි පැත පලස්තිීනේ. දැන් ඊස්ත්‍රයිලය කරනදේ හරි කියලා ඇමරිකාව කියනවා එතුට ඇමරිකාවයි ඉදියාවයි කැඩ් ගොඩක් මිත්‍ර සම්බන්ධරාතියන රටවල් දෙකා. පලස්තීනයට උදව් කරනවා රසිාව. රුසියාවයි චීනයයි හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. ඒවගේම අපි දන්නවා දැන් කාලෙක ඉඳලා ඇමරිකාවයි චීනයයි, මාර ගැටලුවකින්න දෙගොල්ලගේ හැමවෙලාම යටින් දෙගොල්ලගම ගැටලුවත් තියෙනු අපිට පේන්ඩ තියෙනවා. දැයි තොර මේක අවස්ථාව කරගෙන මේගොල්ලො පපත්තට ගිහිල්ල දෙගොල්ලොගි ගැම්ම පෙන්න්න දෙගොල්ලගේ යුද්ධ ශක්තිය පෙන්න්න දෙදස් විසි එකේ. ලෑස්නොත් අපි දෙපැත්තෙන්ම කනවා. ඒට හේතුව තමා අප ට ඉන්දියනසාගරන තියනෙ පිහිටීම ඉතාම වැදගත්. දැ මේවෙද්දී වරායකොටසසාත් චීනයට දීලා තියෙන්නේ. ීන රුසිියාවත් එක්ක සම්බන්ධයි ඒක ඇනේ පලස්තිනයට උදව කරනවා. ඇමරිකාව ඉන්දියාවත් එක්ක සම්බන්ධයි. ඒකැන ඉන්දියාව ඊස්්‍රයිලයට උදව් කරනවා. දැන් මේ ආසන්නම රටවල්න්නේ චීනයේ වරායක්ක්තියෙනවා. ලංකාව ඉන්දිියාව තින කිලෝමිට තිස්ත එකක් ඇති. දැන් එතකොට කොහෙෙන් ගැව්වත් අපිට කණ්ඩවෙනවා. අනිත් එක තමා අපිට යුදෙව්වන්ගේ තියෙන මොරල්ක ඒම නැත එකුුණුි තියෙන ගැම්ම. ට ඇත්තටම ආදර්ශිමත් ඒ ගොලු මාරගැම්මක් තියන්නේ ඒගොලුන්ගේ ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන්. ඒ රටෙත් එහෙමයි. ඒවගේ මේ ඒගොොල්ලෝ ලෝකේ හැම රටකම වගේ ඉන්නවා. අපිට ඇත්තටම අපි දිහබලෝත් අපේ සිංහලකම රට ඇතුළේ අයිට වඩා දැනෙන්නේ විදේශ රටවල්ලලෙඉන්න. ඇත්තටම මේ රටේ වටිනාකම සිංහලයන්ගේ ජාතිය, ආගම අපි සංස්කෘතිය අපිට වඩා අගයන්න විදේශරටවල් වල ඉන්න සිංහලය. ඇත්තනම ඒගොල්ලු මාර ගැම්මකින් ඉන්න ඒවගේම වැැඩි කණගාටෝකින් ඉන්නේ ලංකාව යන තත්වට. ඒගොල්ල ලළඟතියන අපිට වඩා ජාතියාලයක්. ඒවගේම දේශානු රාගයක් තිය වයිගොලු ළඟ. ඒගොල්ලො කවදහරරි ඊස්්‍රායිලයක් වගේ කරයිද දන්න ලංකාව. ඒකට හේතුව තමා ලංකාවෙත් අපේ කාලයක් ඇද්දි අපිටත්. ටක් නැතිවවෙ දන්න මේ විදිහයට හිතියොත්තේ කෙනන අපේ අපි මීට වඩා ශක්තිමත්වෙෙන් ඩෝන. ඒවගේම අපි තාක්ෂණය ඔයාගන්ඩෝන, හදිස්සේවත් යුද්ධයක්කවත් අපි ශක්තිමදද කියලා බලන්ඩෝන. අපි වෙන කිසිම රට කරනයන ගැති නොවී. අපිම අපේ අපිට කාන්තාරයන්න ඉතාම හොඳ භූමි අඇතිබිලත් අපි හැම දෙයක්ම පිටලටඉන්නගෙන්න්නන්නේ ඒ නිසා. යුදව්වන් කියන්නේ ලෝකයේ දරුණුතම, ්‍රබලතම ජාතියක් ඒකඒ ගොල් ඔප්පු කරල ගොඩක්කල්. ඒ වගේම ඒගොල්ලෝ ලේටය ඇසට ඇස කියන නීතිය තමක් ්‍රියාත්ම කරන්නේ. ඒ රටේ යුදෙවජාතිකයේ කවුරුවරි මැරුවෝත් ඒ එක්තනාවෙනුවෙන් දහදන එකේ ගොලො මරනවා. හැබැයි ඒක අපිහිතුවට ධර්නුතම යුද ක්‍රමයක් කියලා එහම නෑ ඒ ප්‍රමේෙන් මිනිුසුමරණ ප්‍රමාණය අපිට අඩුකරගන්න පුළුව. එකඇන්නේ එක් කෙනෙක් යුදෙවෙක් මැරුවත් ඒගොලො ඒ මරපු අයගෙන් දහදනෙක් මරනවා කියනෙ එකනේ ද ඇත්තට මේක හොඳ ආදර්ශයක් මොකද අපේ රටේ තිස්වුරුදු යුදධයක් තිබුණා පෞගිය කාලේ. ඒ යුද්ධට එකට දහයයිකි අනුපාතය ක්‍රියාක්ම කරන්න මරාගෙන මැරණ කලුකොටි එන්ඩෙනැහැ මොකද ඒගොලො එක්කනයි ඒ වෙනුවට අපි දහයක් මරනවා අයිතකට බෝම්බෙෙන් මැරණ ගානට දහගුණයක් වැඩි කරන ඒගොලුන්ගේ ජනවර්ගේ. එහෙම නොත් යුද්ධේ පාලනය වවා මොකද මිනිස්සු මරණගාන්න අඩුවෙනවා ඇත්තරම අපිටත් ඒගේ ක්‍රමවේදයක් තිබුණනං ඒ පහුගේකාලයේ මැරුණු මිනිුස්සු ක්‍රමාණය ලංකා වෙද පැත්තම අඩු කර ගඩ තිබුණ. එහෙම වුනොත් පොඩ්ඩක් විරුද්ධවාදයා එහෙම නැත්තම් ප්‍රතිවාදයා පසුබට වෙනවා. අපිත් අපේ රටේ රාාවනායනකම් බලාගෙන නැතුව අපත්. කවරත් ලංග්‍ර දෙයක් ගෙනත් දෙෙනකංගින් නැතු අපි නැගිටි ඉන්න බලමු අපිත් යමක් අලුත්්‍රදියට හිතලා අලුත්්‍රදිර කරන්ඩ උත්සාහ කරමු.